මට කතා කරන්න සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම මේ දේශපාලනය වගේම දේශපාලකයා සම්බන්ධයෙන්ුත් අපේ දේශපාලකයා වගේම අපේ දේශපාලන සම්බන්ධයෙන්ුත් වචන කිහිපයක්. ඇත්තට දේශපාලනය කියන්නේ සමාජයක ජීවත් වෙන ජන සමූහයක් ඔවුන්ගේ අනාගතය ආරක්ෂාව එක දියුණුව තමන්ගේ සම්පත් ඒ සියලුම දේවල් ආරක්ෂා කර ගැනීම සඳහා කරන ක්‍රියාවලියක්. ඒකට කැප වෙලා කාලය යොමු කරමින් ඒ ශ්‍රමය එහෙම නැත්නම් තමන්ගේ හැකියාවන් යොදා ඒ අරමුණු ඉෂ්ට කරන පුද්ගලයෝ තමයි දේශපාලකයා කියලා කියන්නේ. හැබැයි දැන් අපිට බලන්න තියෙන්නේ මේ කාර්යය එහෙම නැත්නම් ඒ වගකීම මේගොල්ලෝ දේශපාලනය තුළ දේශපාලකයන් වශයෙන් ඉටු කරනවද කියලා. ඇත්තටම ඒක ඉතාමත්ම ඛේදනීය දෙයක් අපේ රටේ ආදර්ශමත් එහෙම නැත්නම් පරමාදර්ශී දේශපාලනඥයෝ හිටියා. ඒක 1931 ඉඳලා 47 වෙනකන් හිටපු CWW කන්නාකර මැතිතුමා වෙන්න පුළුවන් වගේ කාණ්ඩේ. අද දේශපාලකයෝ හිතාගෙන ඉන්නේ මේ ජනතාව පාර්ලිමේන්තුවට පත් කරලා අරලා තියෙන්නේ තමන්ට රිසිසේ තමන්ගේ වැඩ කටයුතු කරගෙන කාලය ගත කරලා අවසානයේදී විශ්‍රාමික ජීවිතයට යන්න. හැබැයි ඒගොල්ලෝ කියනවා වයස 60දී රාජ්‍ය සේවාවෙන් අනිකුත් ආයතන සංස්ථා වෙන්න පුළුවන් අවුරුදු 60දී විශ්‍රාම ගත යුතුයි කියලා. නමුත් මේ 60 සීමාව ඇයි දෙයාකාරකින් දේශපාලකයට තවත් බලපාන්නේ? මම දැකලා තියෙනවා දේශපාලකයෝ එදා බොහෝ විට අදත් ඇත්තටම හරියට ඇවිද ගන්න බෑ. පාර්ලිමේන්තුව තුල පවා අඩ නින්දේ පසු වෙමින් කාලය කා දබන ඇත්තටම රටටම බරක් වෙලා තියෙන කුටිම්ම කියනවනම් රට විනාශයට යැවූ පිරිසක් හැටියට දේශපාලකයෝ හඳුන්වන්න සිද්ධ වෙනවා. මේක වෙනස් වෙන්න ඕන. කොහොමද වෙනස් කරන්නේ? අපිට ව්‍යවස්ථාවේ තියෙනවා රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කියලා 6 පරිච්ඡේදයේ 27 වගන්තිය ඉඳලා ව්‍යවස්ථාවේ ඉඳලා ඒක පැහැදිලිවම කියලා තියෙනවා මොනවද කාර්යභාරය වෙන්න ඕන කියලා. ඇත්තටම රාජ්‍යපාලකයා ඒ සියලු දේ අවබෝධ කරගෙන ඒ කටයුතු කළ යුතුව ඇතත් අද වෙලා තියෙන්නේ ව්‍යවස්ථාවට පටහැනි. එහෙම නැත්නම් ව්‍යවස්ථාව අනුගමනය කරන බවට පොරොන්දුවක් දීලා ඒ දිවුරුමට පටහැනි විදිහට කටයුතු කරමින් රටේ ජනතාව විනාශ කරන ස්වරූපයක් අපි දකිනවා. ඒතකොට එහෙම වුණාම ජනතාව අහක බලාගෙන ඉන්න ඕනද? ඇත්තට එහෙම පිළියමක් නැද්ද? මම ගෙනාවා උදාහරණ දෙක තුනක් ලියාගෙන. මෑතකදී, ඒ කියන්නේ නොවැම්බර් මාසේ, ජූලි මාසේ පළවෙනිදා ඉඳලා නොවැම්බර් 16 වෙනිදා දක්වා කාලය තුල රාජ්‍ය බැංකු තුනක් ඇතුළත බැංකු පහකට රුපියල් මිලියන 10.75ක් දඩයක් පවරලා තියෙන මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය. ඒ සම්බන්ධයෙන් අපිට කියන්න තියෙන්නේ මේ රාජ්‍ය ආයතනයක් ආයතන වශයෙන් එක රජයට සම්බන්ධ ආයතන හැටියට මේ දඩය පනවල තියෙන DFCC එක බැංකුව, මහජන බැංකුව, ලංකා බැංකුව, NDB බැංකුව, නැෂනල් ඩෙවලොප්මන්ට් මේ ඒ වගේම ඉතිරිකිරීම් බැංකුව. දැන් මේ වගේ බැංකුවට ඇයි මෙහෙම දඩයක් පමුණුලා තියෙන්නේ? මේක මේ බැංකු පැහැදිලිවම තමන්ගේ කාර්යභාරය පැහැර හැරී බවට සාධක ඔප්පු වෙලා විශේෂයෙන්ම එක්කු ත්‍රස්ත අරමුදල්ද එහෙම නැත්නම් වෙන විදිහකට යන අරමුදලක්ද කියන එක පැහැදිලි වෙලා නැහැ. එවැනි තත්ත්වයක් යටතේ දඩ ගහලා ඇත්තටම දැනටම DFCC එක මිලියන 2ක් ගෙවලා තියෙනවා, මහජන බැංකුව මිලියන 2ක් ගෙවන්න ලෑස්ති කරන ඔය විදිහට. මෙන්න මේ වගේ දේවල් රටක වෙන්න බෑ. විශේෂයෙන්ම රාජ්‍ය ආයතන අපි ගත්තොත් රාජ්‍ය ආයතන වලට ව්‍යවස්ථාවක් තියෙනවා, ව්‍යවස්ථාව ගරුගොලකි තියෙනවා. ඒ වගේම රටේ මූලික නීති රාමුව තුළ කටයුතු කළ යුතු වෙනවා. ඇත්තට දැන් මේව වුණත් අහක බලාගෙන ඉඳෙද්දී රටේ තව දැවෙන ප්‍රශ්න රාශියක් මේගොල්ලෝ නිර්මාණය කළා තියෙනවා. මොනවද ඒවා? දැන් අපි ගත්තොත් 1970 දශකයේ ඉඳලා අද වෙනතුරු මම උදාහරණ කීපයක් විතරක් ගන්නම්. මොකද හේතුව අපි අදටත් දකින්නවා ටෙන්ඩර් පටිපාටියට පිටස්තරව එහෙම නැත්නම් මිලියන ගණන් ප්‍රමාද ගාස්තු අර ඩෙමරාජ් ගෙව්වා. ඒ සියලුම රාජ්‍ය මුදල් ඒ මුදල් අපහරණයට යෙදීමක් කරන්නේ ඒවා
පොතේ හැටියට ටෙන්ඩර් පටිපාටියේ සියලුම දේවල් අනුගමනය නොකර අත්ත නොමතිකව කළේ ගනු දෙන්නු. එවැනි දේවල් මේ රටේ කරන්න බෑ. අනිත් පැත්ත ගත්තොත් අද එතකොට ඒ සම්බන්ධයෙන් මම පැරණි වාර්තා දෙකක් ගෙනාවා. විශේෂයෙන්ම 1900 පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක 15 අංක 12 අංක 13 මේ දෙකේම තියෙන්නේ ටෙන්ඩර් ප්‍රතිපත්තියට පටහැනිව කටයුතු කළා යම්කිසි විදියකට මේ කෝප් කමිටුව විසින් නිර්දේශ කරපු තීන්දුව తీරන වගේක්. එතකොට මේ තීන්දුව తీරන ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙලා නැහැ. හැබැයි අපිට තියෙනවා 1971 ෆොස්ෆේට් නිධියක් ලංකාවේ පටන් ගත්තා. ඒ මොකද ඒක විශාල භූමි භාගයක් ආවරණය වෙන ඉතාමත් වටිනා සම්පතක්. මේක මේගොල්ලෝ දෙන්න හැදුවා 1990 ගණන් වල 91 චන්ද්‍රිකා ආණ්ඩුව යටතේ. මම කියන්නේ දැන් කාලෙන් කාලට විවිධ අවස්ථාවල මේ දූෂණ වංචා හෙළවෙලා තියෙනවා. නමුත් ඒ දූෂණ වංචා සම්බන්ධයෙන් එක දවසක්වත් දැඩි තීන්දුව తీරන අරගෙන නැහැ. 1958 අර බ්‍රයිබරි ඩිපාර්ට්මන්ට් එක ඉස්ටැබ්ලිෂ් කරාට පස්සේ නිර්මාණය කරාට පස්සේ එදා බණ්ඩාරනායක රජයට කටයුතු කළා එමැනි දෙයක් කරාට ඊට පස්සේ 70 ගණන් වල ඉඳලා කිසිම කෙනෙකුට දඬුවම් දෙන ස්වරූපයක් නැහැ. වෙන්නේ ඒගොල්ලොන්ගේ දේශපාලකයෝ යම්කිසි විදියකට දේශපාලනය කරන කාණ්ඩේ මොන තරමින් කොච්චර ප්‍රමාණයේ මුදල් සොරකම් කරත් ඒවට ඉඩ දෙනවා. අනිත් පැත්ත වාර්තාගත වෙනවා විවිධ අවස්ථාවල මේ කෝප් එක පාර්ලිමේන්තුවට වාර්තා කරනවා. ඇත්තට පාර්ලිමේන්තුවට වාර්තා කරාට පස්සේ ව්‍යවස්ථාව හැටියට වෙන්න පුළුවන්, සම්ප්‍රදාය හැටියට වෙන්න පුළුවන්, වෙස්ට්මින්ස්ටර් ක්‍රමය අනුව වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඒවට විරුද්ධව පියවර ගන්න ඕන. ඇත්තට පියවර ගන්නේ නැතිකම නිසා අද වෙලා තියෙන්නේ අද දූෂණය රජ කරන රටක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි අවසාන ප්‍රතිඵලය වෙලා තියෙන්නේ මේ දේශපාලකයෝ අද වෙනකොට අප්‍රේල් 2 තමයි බංකොලොත් භාවය ප්‍රකාශ කරේ, ප්‍රකාශයට පත් කළේ. අද බංකොලොත් භාවයට පත් වෙච්ච රටක් බවට පත් වෙලා තියෙනවා. මට ඕනකම තියෙන්නේ එදා 2016 15 ඉඳලා 2016 මැයි දක්වා ශ්‍රී ලංකා බැංකුව මහ බැංකුව විසින් සිදු කරන ලද භාණ්ඩාගාර බැඳුම්කරණ ඉකුතුවලදී සිදු වූ ඇති මූල්‍යක්‍රමිතා සොයා බැලීම සඳහා විශේෂ කාර්ය සභාවක් වශයෙන් පොදු ව්‍යාපාර පිළිවෙත සභාවේ වාර්තාව. මෙන්න මේකේ පැහැදිලිවම කියලා තියෙනවා දඬුවම් දිය යුතුයි කියන එක. දඬුවම් දිය යුතුයි කියලා කිව්වට ඒ වාර්තාවේ පැහැදිලිවම හඳුනගෙන තියෙනවා දඬුවම් කළ යුතු ආකාරය කොහොමද, දඬුවම් ලැබිය යුත්තේ කෙසේද, ඒ සියලුම දේවල් වාර්තාවේ ඉතාමත්ම කරුණු සහගතව, කියන්නේ කරුණු සවිස්තරව දක්වපු එකක්. ඒක ඇත්තටම ඒ අනුව එදා උදම් ඇනුවා. විශේෂයෙන්ම මේ කවුද මේ සුනිල් හඳුනනති සභාපතිවරයා පවා මේක එයා කියනවා මේ අනුව ඉතාමත්ම ජයග්‍රහණයක් පාර්ලිමේන්තුවට, පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ මෙවැනි දෙයක් කරලා මේ වාර්තාව ඉදිරිපත් කරන්න ලැබීම ඉතාමත්ම විශාල සුවිශාල ජයග්‍රහණයක් හැටියට. හැබැයි පාර්ලිමේන්තුවට එවැනි වාර්තා කොච්චර දීලා තියෙනවද? ඇත්තට හැම පාර්ලිමේන්තුවක, මේ කියන්නේ අලුත් මැතිවරණයකින් පස්සේ අපිට කියන්න පුළුවන් වර්තමාන විජේදාස ජනාත් එදා සභාපතිවරයා හැටියට කටයුතු කළා තියෙනවා, ඒ වගේම ඩිව් ගුණසේකර, ඔය වගේ කාණ්ඩයක්ම දිගින් දිගටම වාර්තා සියලුම මේ කාර්ක සභාවලින් වාර්තා සභාගත කරාට අද වෙනතුරු ප්‍රතිඵලයක් නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මම ප්‍රතිඵලයක් නැහැ කියලා කියන්නේ ඒ එක වාර්තාවකටවත් යම් කිසි විදියකට හෙලිවෙච්ච කරුණු මත දඬුවම් කරන්න ලෑස්ති කරලා නැහැ. ඒක කාගේ වරදක්ද? ඒක පැහැදිලිවම මේ පවතින ක්‍රමවේදය තුළ ඒ අඩුපාඩුවක්. ඒක සම්පූර්ණයෙන්ම ඒ වගකීම පාර්ලිමේන්තුවම ගන්න ඕන, සමස්ත පාර්ලිමේන්තුව. එදා මේ අපේ මෙයාට සුනිල් හඳුන්නෙත්ට පුළුවන්කම තිබුණා නඩුවක් දාන්න. ඇත්තට මොකද හේතුව, පාර්ලිමේන්තුවේ වුණත් කිසියම් ආකාරයේ වැඩක් සිද්ධ වෙන්නේ නැත්නම් විරුද්ධ පක්ෂයාට අයිතියක් තියෙනවා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු හැටියට ඒ සම්බන්ධයෙන් නඩුවක් දාන්න. මොකද මෙවැනි වාර්තාවකින් හෙළි වෙලා තියෙන බරපතල දූෂණයක් වංචාවක්. එදා ජවිපේ ඒක කරේ නැහැ. එදා කරා නම් ඇත්තටම මං හිතනවා මෙන්න මේ මම කිව්වා වගේ අර ෆොස්ෆේට් නිධිය සම්බන්ධයෙන්
Eda ARB Amarasinghe කියන තාමත්ම වටිනා නඩුකාරතුමෙක් සුප්‍රීම කෝට් එකේ එතුමා තීන්දුව తీරන වගේ අදලා තියෙනවා සියලුම දේවල් ජනතාවගේ යහපත් තකා ආරක්ෂාකට සුරක්ෂිත කොට වැඩ දිනු කළ යුතු තීන්දුව తీරන දිය යුතුයි මොකද ඒකළු බැඳිලා ඉන්න ව්‍යවස්ථාවේ පැහැදිලිවම ජනතාව රකින්න ඒ අනුව දීලා ශ්‍රී ලංකා වාසීන්ගේ යුතුකම වන්නේද එතුමා කියලා තියෙනවා එවැනි පරිසරයක් තුල ජනතා විශ්වාසය විධායක සමිතියෙන් වකිවිතියෙන් කටයුතු කිරීමෙන් නීතියේ ව්‍යවස්ථාව සඳහන් කර පුරවැසියන්ගේ අපේක්ෂාවන් මෙන්ම සුභ සිද්ධිය සඳහා කටයුතු කිරීම අවශ්‍ය වෙනවා ඒ ආකාරයෙන් තමයි අධිකරණය හෝ වේවා පාර්ලිමේන්තු හේවා රාජ්‍ය සේව රාජ්‍ය වේවා විශ්වාසය දිනා ගන්නට හැකියාව ලැබෙන්නේ ඇත්තටම මේ ආයතන තුන ට ලොකු වගකීමක් තියෙනවා මේ ජනතා අපේක්ෂාවන් ඉෂ්ට කරන්න අපි ගත්තොත් අවසානයේදී අධිකාරයට යෑම සිද්ධ වෙනවා අධිකාරයට යන්න අවශ්‍යම කළ යුතු දෙයක් තමයි දැන් මම යෝජනා කරනවා මේගොල්ලෝ මෙච්චර කාලයක් මේ සම්බන්ධයෙන් තීන්දුව తీරන ගත්තේ නැහැ අපිට පුළුවන් මේ 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 සම්බන්ධයෙන් දැඩි විදිහට උසාවියට යන්න ඇත්තට ව්‍යවස්ථාවේ පැහැදිලිම තියෙනවා පුද්ගලයේ කැමති නම් එවැනි අපහසුතාවයක් නිර්මාණය වෙනවා නම් තනියෙන් හෝ එහෙම නැත්නම් කණ්ඩායමක් හෝ වශයෙන් මේ වගේ දේවල් වලට ඉදිරිපත් වෙන්න පුළුවන් හැබැයි යම් කිසි පූර්වාදර්ශයක් වශයෙන් නියම අපේ තීන්දුවකට එන්න පුළුවන් නම් කරුණා කරලා රටවැසියා තේරුම් ගන්න අපි මේ වගේ දෙයක් කළ යුතුයි කළොත් අනිවාර්යයෙන්ම ඒ තීන්දුව ජනතාවට ඒක ලැබෙනවා එකම අරමුණ වීත්තේ එකම අපේ අපේක්ෂා වීත්තේ පාර්ලිමේන්තුව කරන්නේත් නැහැ විධායකය ගත්තොත් විධායකයයි පාර්ලිමේන්තුවයි පැහැදිලිම ඒ ඒ තියෙන බලය බෙදා හරීමේ සංකල්පය කියලා මේවා වෙන් වෙන්ම තම තමන්ගේ රාජකාරිය කළ යුතු වෙතත් ඒ එකෙක්වත් රාජකාරිය කරන්නේ නැහැ අපිට එකම බලාපොරොත්තු හේතුවේ අධිකරණ අපි අධිකරණයට යන ලෑස්ති වෙමු ඒ සම්බන්ධයෙන් අපි එවැනි පියවරක් ගන්න සාකච්ඡාමය වැඩපිළිවෙලට යන්න බලාපොරොත්තු වෙනවා හැකියක්මනින් මේ හරහා ගිහිල්ලා අපි ඒ තීන්දුව తీරන අනුව ජනතාව වෙනුවෙන් මේ තීන්දුව ගන්න බලාපොරොත්තු වෙනවා බොහොම ස්තුතියි වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය